ජනතාව අතර මේ අවස්ථාව වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනේ පිළිබඳව ලොකු සැකයක් කුකුසක් තියෙනවා. මැතිවරණ කොමිසම ගන්නා තීරණ අග්‍රාමාත්‍යවරයා මැතිවරණයට කොමිසමට යවන ලියුම් ඒ වගේම ජනාධිපතිවරයා මැතිවරණ කොමිසම අමතා කැඳවීම හා මැතිවරණ කොමිසමේ සම්බන්ධයෙන් දක්වන අදහස් මේක ජනතාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී ලෝකෙ පුරායින් ශ්‍රී ලංකාව මේ ගැන ප්‍රශ්න කරනවා මේක අපිට රටට කතා කරන්න ඇත්තටම අපිට ඇත්ත දැනගන්න අවශ්‍යයි කියලා. මොකද්ද මේ සම්බන්ධ නීතිය? කවුද හරි ඇත්තටම මේ අවස්ථාවේදී මෙතනට ආ යුතුද? මේ පිළිබඳව තමයි මේ ගොඩක් අය ප්‍රශ්න කරන්නේ. ඒකෙන්ද අපි අද කතා කළා කතා කරන තීරණය කළා වෝ දැනුවත් කිරීම සඳහා මේ සම්බන්ධ නීතිය හා මෙතන කොමිසමේ වගකීම මහජනතාවට මේ වගේ අවස්ථාවක මැතිවරණය කරන මොන දේ යුතුද? ඒ සම්බන්ධව රටේ නීතිය මොනවද දක්වන්නේ කියන එක. ඔබේ පැත්තෙන් මේ ගැන කතා කරන්න ආද? අද තෝරාගත් ඔබ මේදි ඉස්සෙල්ලත් ඔබ දැක්කා මේ විනිවිද විසඳුම විමසුම වැඩසටහනේ ඔබ හමුවට පැමිණි ආචාර්ය අනිල් වැද්දවිතාන මහත්මයා. අනිල් වැද්දවිතාන මහත්මයා ඇවිල්ලා කලමනාකරණය පිළිබඳ විශේෂ උපාධියක් දරන පශ්චාත් උපාධියක් දරන මහත්මේ ඒ සම්බන්ධයෙන් අද වැද්දවිතාන මහත්මයා ඒ වගේම දැන් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උත් හොඳට දැන් අවදා හොඳට ඒක අධ්‍යයනය කරලා තිනු අපි කතා කරමු අද මහජනතාවගේ පැත්තෙන් මොකද්ද වෙච්චේ මේ අවස්ථාවේ උන්ට අපි දන්නවා ජනාධිපතිවරයා ඔහුට ලැබිච්ච පළවෙනි අවස්ථාවේදීම ජනාධිපති පාර්ලිමේන්තු විසුවේ හැරිය මේ අප්‍රේල් මාසේ දෙවැනිදා. එයා වුදු පහක තිබේ තියෙන්න ඕන පුළුවන් පාර්ලිමේන්තු අවුරුදු හතරක් මාර්ගයෙන් විසුවේ හැරියා. විසුවේ හැරලා නාම යෝජනා කැඳවීමට දින නියම කළා, ඡන්දයට නියම නියම කළා. ඡන්දයට දිනේ නියම කළේ 25 වෙනිදා අප්‍රේල් මාසේ. ඒ වගේම පාර්ලිමේන්තුව කැඳවීම සඳහා දින නියම කළා මැයි මාසේ 4 වෙනිදා. දැන් අද අප්‍රේල් මාසේ 21. කොරෝනා වදුර සමග කොරෝනා මේ රටේ මේ ඛේදවාචය සමග ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. දැන් කොහොමද මැතිවරණ කොමිසම දැන් ඡන්දයකට යන්නේ? මේකට යන්න පුළුවන්ද කියලා. මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දෙවරක් ලිව්වා. ඔහු වරක් කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න. මැතිවරණ කොමිසමට එහෙම දෙයක් කරන්න පුළුවන්ද? ඇත්තම කියනවා නම් නීති ප්‍රකාර එක මැතිවරණ කොමිසමේ වගකීමක් නෙවෙයි. මැතිවරණ කොමිසම ඒ සම්බන්ධ කිසි දෙයක් කරන්න බෑ. මැතිවරණ කොමිසම කළේ නාම යෝජනා ගැනීම අවසන් වීමත් සමගම ඡන්දය කරදැයි. ඒකත් මැතිවරණ කොමිසමට නීති ප්‍රකාරව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නීති ප්‍රකාරව මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තු මැතිවරණ නීතියේ 24 වෙනි වගන්ති ප්‍රකාරව කරන්න පුළුවන් යම් නිශ්චිත ප්‍රදේශයකට කොට්ටාශයකට මැතිවරණයක් කියන්න බැරි නම් කල් දාන්න පමණයි. ඒක නිසා මැතිවරණ කොමිසම ඒ ගත්ත තීන්දුව වැරදි. ඊළඟට මොකද වෙන්නේ? ජනාධිපතිවරයා ලියනවා මැතිවරණ කොමිසමට වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමේ කියලා. ජනාධිපතිවරයා ඒ විදිහට දැනුම් දුන්නා. ඒක හරිද? ඒකත් වැරදි. ජනාධිපතිවරයාට ඔහුගේ මේ දෙපාර්ශවයේම මෙතන ලොකු වගකීම පැහැරහැරීමක් තියෙනවා. මොකද මැතිවරණ කොමිසමට තියෙන ලොකු වගකීමක් ආනුකූල ව්‍යවස්ථා ප්‍රකාරම පැහැදිලිවම දක්වනවා සාධාරණ නිදහස් මැතිවරණයක් පවත්වා. මම කැමති මේ අවස්ථාවේදී ආචාර්ය බැද්දවිතාන මහත්මයාගෙන් දැනගන්න අද මේ මැතිවරණ කොමිසම ගත්ත තීන්දුවත් සමගම අද මොකද මම ඔබෙන් අපේක්ෂා කරන මේ අවස්ථාවේදී අර හූල් මහත්මයාගේ ප්‍රකාශයත් එක්කම මේක පටන් ගන්න කතාව. එතකොට තමයි ජනතාව මේකේ ඇත්ත නැති දැනගන්න ලැබෙන්නේ. මට කැමති ඔබ ජනතාවගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් මෙතන සිට අදහස් ඉවසන්න. ජනතාව පැත්තෙන් ඇත්තටම බලද්දී ජනාධිපති තුමා ඒ කරපු ප්‍රකාශය ඒ කියන්නේ මාර්තු මාසේ දෙවනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. මොකද හේතුව අපිට තේරුණා මේ 225 පාර්ලිමේන්තුව ඉතාමත්ම ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් නෙමෙයි. ඒක ගැන අපි මගේ හිතේ අපේ මතය අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ 225 දෙනා ගෙදර යවිය යුතුයි,
අනවශ්‍ය වියදම ඉතින් ඒ වියදම මාස 6කින් කපා හැරීම ගැන අපි ඇත්ත වශයෙන්ම ජනතාවගේ පැත්තෙන් ජනාධිපතිතුමාට ප්‍රශංසා කරන්න ඕනේ. ඒ වගේම මේක තමයි හම්බෙච්ච පළවෙනි අවස්ථාවාර කිව්වාගේ අවුරුදු 4 මාර්ග පස්සම විවස්ථාව අනුව දානමය සංශෝධනය අනුව කරන්න පුළුවන් වන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපේ මේ කොරෝනා උවදුර තිබුණාට ලංකාවට මෙහෙම බලපායි කියලා අපිට කිසිම ඒ කියන්නේ උපකල්පනයක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ මේ අවස්ථාවේදී. ඒ නිසා ඒ ගත්ත තීරණේ ඒ කාලයේ හැටියට අපිට කියන්න පුළුවන්. මොකද එකම ශ්‍රී ලාංකික එක්කත් ඒ වෙලාවේදී හැදිලා තිබුණේ 10 වෙනිදා තමයි මාර්තු 10 වෙනිදා තමයි අපිට පළමුවෙන්ම ආසාදිතයක් හම්බුනේ. එතකොට ඒ අවස්ථාවේදී ඒ තීරණය ප්‍රකාශයට පත් කරා. ඒ වගේම නාම යෝජනා කැඳවුම් කරා. නාම යෝජනා කාලය තුල තමයි මේක උග්‍ර වුණේ මේ ප්‍රශ්නය. එතකොට නාම යෝජනා අවසන් වුණ වෙලාවෙම මැතිවරණ කොමසාරිස් හරි දෙයක් කිව්වා. එතුමා කිව්වා මේක 25 වෙනිදා පවත්වන්න බෑ. ඒක නිසා ඔබතුමාලට අංක දෙන්නේ නැහැ. දැන් අපිත් මේ ඉදිරිපත් වුණාම අපිටත් උනේ ඒ ඉරණම තමයි කණ්ඩායමක් හැටියට අපි ගියාපදිංචි වුණාට අපිට කිව්වා අංක දෙන්නේ මැතිවරණය ප්‍රකාශ කරාට පස්සේ මට දවසක් ප්‍රකාශ කරන්න බෑ. ඒ දවස ප්‍රකාශ කරන්න පුළුවන් කාටවත් නෙමෙයි මේ අවස්ථාවේ තියෙන හැටියට කොරෝනා වෛරසයට තමයි මේ මැතිවරණ දිනය කවදද කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. දැන් එතුමා එතනින් ඒ කතාව අපි කියමු ඒක හමස් පෙට්ටියට දැම්ම తాවකාලිකව. හරි. ඊට පස්සේ කතිකාවක් ගොඩනැගුණා. දැන් මොකද්ද මේ මැතිවරණ කොමසාරිස් කරේ පැහැර හැරීමත් එතුමාගේ වගකීම. එතකොට මොකද්ද මේ දැන් වෙන ප්‍රශ්න කියලා. එතකොට මැතිවරණ කොමසාරිස් ලියුම් දෙකක් ගියා. එකක් ජනාධිපති කාර්යාලයෙන්. මොකද එතුමාගේ ලිපියට පිළිතුරක් හැටියට. අර ඔබ කියවාගේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම එතුමා ඉල්ලා සිටියත් මේ අර්බුදයෙන් විසඳීමක් හැටියට එතෙන්දී ජනාධිපති එතුමාගේ මතය තිබුණේ නැහැ. ඔබතුමාට බාර දීලා තියෙන වගකීමක් ඒක ඉටු කරන්න. හරි. එතකොට අගමැතිතුමත් එතකොට මැතිවරණ කොමසාරිස් ඔබතුමාට වගකීම බාර දීලා තියෙනවා ඒක ඉටු කරන්න. ඒ වගකීම සඳහන් වෙන්නේ ඔබතුමා දිනයක් නියම කළ යුතුයි. එතකොට එතුමා කළේ මොකද්ද? එතුමා මිනිස්සුන් ඒ කියන්නේ අපේ ජනතාව පැත්තෙන් බැලලා ජනතාව අවදානම් දවසක් එතුමාට කවමදාක්වත් හඳුනා දෙන්න බෑ කිව්වට අපි මේ ජූනි මාසේ දෙවනිදා තමයි මාස 3ක් සම්පූර්ණ වෙන්නේ පාර්ලිමේන්තුව ක්‍රැෂ් නොවී. ඊට ඉස්සෙල්ලා තියන්න නම් 27 තියන්න නම් එතුමා කල්පනා කරා මේක මම අහන්න ඕනේ මේ විශේෂ ගැන දන්න කට්ටියකින්. එතකොට දැන් ඊයේ උනේ ඕකයි. ඊයේ උනේ එතුමා කතා කරා වෛද්‍ය සභාවට එතකොට ආරක්ෂක අංශ වලට කතා කරලා බැරුව මේක කවදද කරන්න පුළුවන් පළවෙනි දවස. ඉක්මනටම තියන්න පුළුවන් පළවෙනි දවස කවදද. එතකොට එතෙන්දී තමයි ඔය 20 වෙනිදා කියන එක ජූනි 20 වෙනිදා කියන දවස ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක අපිට හොඳ ඉලක්කයක්. ජනතාව පැත්තෙන් බලද්දී මොකද මැතිවරණයක් තිබිය යුතුයි. අපිට අපි මේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අදහසකුත් මම හිතන්නේ ජනතාව කැමතියි කියලා ඒ පැත්තේට. එතකොට මෙතන අපිට තියෙන්නේ අර තියනවා අපි කියනවා අවශ්‍යතාවයේ උපත කියන එක. ඒ කියන්නේ necessity is the mother of invention. දැන් මෙතන අපිට ඇත්ත වශයෙන්ම නිර්මාණශීලී වේ යුතුයි. ඉතින් නිර්මාණශීලීත්වයේ එක අංගයක් තමයි අපි ඉලක්කගත කරනවා. හරි මේ 20 වෙනිදා වෙද්දී ඔබ සියලුම විශේෂඥයෝ කියනවා නම් ඔබට මේක පාලනය කළ හැකි කියලා. එතකොට මැතිවරණ කොමසාරිස් ඒ ප්‍රකාශය පත් කරා. 20 වෙනිදා වෙද්දී අපිට පුළුවන් නම් මැතිවරණයක් තියෙන අපි ඒකට සූදානම් වෙමු. ඉතින් මං හිතන්නේ ඒක ජනතාව පැත්තෙන් බලද්දී ඒක ඇත්තටම හොඳයි. මොකද දැන් අපිට ටාගට් එකක් තියෙනවා. දැන් අද ඇරියම ඒ කියන්නේ ඔය මේ වෙළඳ සල් එහෙම විරුද්ධ කරපුවම අපිට තාම තේරෙනවා මිනිස්සු යන්නේ අර මේ අපි කියන සෝෂල් ඩිස්ටන්සිං එක නැහැ. සමාජ පරිතරය තියාගෙන නෙමෙයි යන්නේ. ඒ සමාජ පරිතරයක් ඇති කරගන්න අනිවාර්යයෙන්ම අපි දෙන්න ඕනේ යම්කිසි ඉලක්කයක්. හරි දැන් අපි හැමෝම දන්නවා ජනතාවගේ සුභසිද්ධිය සඳහා මැතිවරණයක් තියලා පාර්ලිමේන්තුවක් අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ඕන නම් කරන්න දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඉලක්ක කරගන්න. ඒ කියන්නේ ජූනි 20 වෙනිදාට හෝ ඊට ඉස්සර හරි මේ කොරෝනා වුවදුර ජනමත විචාරණයකට හෝ ඒ කියන්නේ අපි කියන්නේ ඡන්දයකට බල නොපාන විදිහට ජනතාවගේ ජීවිතයට එක්කෙනෙක්වත් අවදානමට පත් නොවන විදිහට පත් කරගන්න පුළුවන් නම් අපිට මාස දෙක කාලයක් තියෙනවා. ඉතින් මාස දෙකක් තුල සැලසුම් කරන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රායෝගිකව මම හිතන්නේ ඒ තීරණය ගත්තේ අපි දන්නවා නීති තර්ක තියෙනවා. දැන් සුමන්දිරන් මාත්මයා ඒකට විරෝධයක් පළ කරලා තියෙනවා. ඒක අපි ජනතාව පැත්තෙන් බලද්දී දැන් මම නියෝජනය කරන්නේ අපි නියෝජනය කරන්නේ ජනතාව. ජනතාව පැත්තෙන් බලද්දී ආපව පාර්ලිමේන්තුව කැඳවීමේ අභිලාෂයකුත් නැත්නම් අපිට ඒකට අනුබල දෙන්නත් බැරි නම් මොකද ඒක විශාල කාලය සහ ධනය නාස්තියක් නිසා. හරි දැන්ට නාම යෝජනා කැඳවලක් තියෙනවා නම් හරි
ඉතිරි ඉතිරි අධිරියට අපිට යන්න තියෙන්නේ ආපස් ආපස්සට නෙමෙයි ඉස්සරහට. ඉස්සරහට යනවා නම් අපි ඉලක්ක ගත කරලා යම් කිසි තැනකට යන එක මම දකිනවා සුභවාදී විදියට ධනාත්මක විදියට දකිනවා ඒක. එතකොට දැන් මෙතන ප්‍රශ්න තව ප්‍රශ්න දෙකක් පැනලා ගිනවා. අර පළවෙනි පාර්ලිමේන්තු විසුර හැරීමේ ප්‍රකාශනයේ ගත නියදනයේ දක්වන්නේ ආය පාර්ලිමේන්තු කැඳවීමේ දිනේ හැටියට මැයි මාසේ 4 වෙනිදා. හරි. जनाधिपति දැන් ඇත්තටම මැතිවරණ කොමසාරිස්ට යම් කිසි බලතල පැවරෙනවානේ දැන් ඒකනේ එතුමා කිව්වේ චන්දපොලේ කලබල කරොත් ඔළුවට වෙඩි තියන්නයි කියලා. දැන් එතුමාට එහෙම ප්‍රකාශයක් කරන්න පවස් යම් කිසි විධායක බලතලේ නියෝජනයක් හම් වෙනවා. මේ වගේ මැතිවරණයක් ප්‍රකාශ කරපුවා. ඉතින් මේ අවස්ථාවේදී එතුමා පැහැදිලිව කිව්වා මට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දෙදෙනාම කිව්වේ දිනයක් කිව්වේ නැහැ කවදද පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ කියලා. මට කිව්වේ නැහැ දෙවෙනිදාට ඉස්සෙල්ලා කැඳවන්න හරි. දැන් ඉස්සෙල්ලා තිබුණ දවසේ බෑ කියලා කිව්වම වෙන දවසක් කියලා මට කිව්වේ පාර්ලිමේ ඔබට ඡන්දය තබන්න පුළුවන්. ඒකයි ඔබගේ වක්කීම. මැතිවරණ කොමසාරිස් සාධාරණ වූ ඒ වගේම ජනතාවගේ සෞඛ්‍යයට හා ජීවිතවලට තර්ජනයක් නොවන පරිසරයක මැතිවරණයේ පැවැත්වීම තමයි එතුමාගේ වගකීම. ඉතින් එතුමා මං හිතන්නේ තනියම ගත්ත තීරණයක් නෙමෙයි ඒක. එතුමා සාකච්ඡා කළා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී. ඉතින් මේ අවස්ථාවේදී එතුමාගේ ගත්ත තීරණයට අපි අත් වශයෙන් මං හිතනවා සහයෝගය දක්වන්න ඕනේ ජනතාව හැටියට. මොකද ඉලක්ක ගත දවසක් තියෙනවා. අපි දන්නේ මේ දවසේ වෙද්දී මේක පැන්ඩමික් එකක් පැය කියන්නේ මුළු ලෝකෙම පැතිර යන විශාල වසංගතයක්. හරි මේක කොයි පැත්තට දැන් අපි හිතුව සිංගප්පූරුව මේක පාලනය කරයි කියලා. මෙන්න එක සැරේම ආපස්සට පිපුරුවා සිංගප්පූරුවේ. හරි ඉතින් ඒක නිසා අපිට මේක අත් වශයෙන් ඕක ඡන්ද උනකට යන්න ඕනේ නෑ. ඒකයි මේ මැතිවරණයේ ඇත්තම දැන් චන්දුණක් තිබුණා නම් ඇත්තම ඕක කරන්නේ මැයි මාසේ. දැන් මේක සාකච්ඡා මාර්ගයෙන් දවසක් විසඳුම් කරපු නිසා තමයි 20 වෙනිදා වෙද්දී ඉලක්කගත කරගන්න පුළුවන් කියලා අපේ වෛද්‍ය සභාවේ සහ ආරක්ෂක අංශවල මතේ උඩ තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. මං හිතන්නේ අපි එතනට යන්න. ඒක තමයි දෙවන පියවර. පියවරෙන් පියවර අපි ඉස්සරහට ආයි පස්සට යන්න ඕනේ. දැන් ඊයේ ඔය ප්‍රොක්ලමේෂන් එක ආපහු කැන්සල් කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න ඒව අනවශ්‍යයි. හරි ඒව නීති ප්‍රකාරව මොනවා කරන්න උනත් මේ වෙලාවේදී අවශ්‍යතාවය තියෙන්නේ මේ මොහොතේදී. Necessity is the mother of invention. අපි මේ නිර්මාණාත්මක විදියට ඉස්සරහට යන්න ඕනේ. ඔව්. එතකොට මේක කොහොමද කියන්නේ? දැන් හෙවුල් මහත්මයා කියනවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් තමයි ජීවත් වීමේ. ජීවිතයට ඇති අයිතිය. ඔව්. මේක තාම භයානක ඕදුරකට මුහුණ දෙනවා. කොරෝනා කියන්නේ ජීවිතේ පිළිබඳ ප්‍රශ්නයක් ඉදන්. ඔව්. ඔහු ඒක නිසා ඔහු දක්වනවා ව්‍යවස්ථාවේ අනුතුන්ව වගන්තිය දක්වමින් අනුතුන්ගේ වගන්තිය ව්‍යවස්ථාවේ පැහැදිලිව කියනවා සාධාරණ හා නිදාර නැතිවන්නේ කොහොමද දැන් මේ සාධාරණ නැතිවන්නේ නිදාර නැතිවන්නේ පවත්වන මේ වගේ තත්ත්වයක් යටතේ අනිත් එක ජීවිත අවදානමත් තියදී මිනිස්සු රටේ මහජනතාව මේලා නැතිවන්නේ එපාම කියනවා ඊළඟ ප්‍රශ්නේ දැන් ඔන්න ජූනි 20ට දිනේ තීන්දු කළා දැන් ඊළඟට ඔක්කොම දැන් print කරන්න ඕන ඔක්කොම ලංකාවෙම මැතිවරණ කොට්ටාසල් සම්බන්ධේ ඔය අපේක්ෂකිය ඔක්කොම මේ අවශ්‍ය කරන මැතිවරණ ආර ඡන්ද ලේඛන ඡන්ද කොල්ල ඔක්කොම ටික දැන් print කරා. මේ යනකොට දැන් මොන අපි යනවා දැන් ජූනි මාසෙට එනවා. අපිට පේනවා මේ දේ පැහැදිලිව. දැන් අපි ඊයේ මේ අලුත් කඩේ පැත්තේ ආවා 28 ද කොහොමද ආයතන. ඔව්. දැන් මේක කවුරු වර හිතනවා මේක මේ හදිසි ඉවර වෙයි කියලා ඒකම වෙන්නේ නැහැ. ඔව් මම මෙහෙම කියන්නේ මම දැක්ක අර අධ්‍යයනය කළ බැලුවම අර බ්ලැක් ඩෙත් ගැන 1347 ඉඳලා 51 දක්වා අවුරුදු 4ක් ඉඳලා තියෙනවා අවුරුදු 4ට ලෝක ජනගහනයේ 100ට කීයද 30ක් 40ක් මැරලා තියෙනවා මිලියන 200කට ගන්න මැරුණා මහාමාරි වසංගතය ඔව් ඒක නිසා ඒකෙදී ඉතින් කවුරුවත් හිතනවා නම් මේ කොරෝනා දැන් ආවා දැන් ගියා කියලා අපි නොදන්න දෙයක් ගැන අපිට එහෙම කල්ැතුව ඒ ගැන කිසිම නිගමනයකට එන්න බෑ දැන් මේ තත්ත්වය යටතේ එහෙමනම් දැන් ඔන්න දැන් printing වැඩ. ඔව් ටික ඕවා දැන් ඔක්කොම දැන් මේගොල්ලෝ දැන් සූදානම්. දැන් ඔබ දකින්නේ කොහොමද දැන් කොහොමද ඒකට මැතිවෙන කොමසෙන් දෙන උත්තරේ මොකද්ද දැන් හදිසිය එහෙම ගිහිල්ලා කියන්නේ දුන්න බෑ අපිට විශ්ස තියන්න බෑ.
ඔව් දැන් විස්සතියන්න බැරි නම් අත්ත වශයෙන් දැන් ඡන්ද මං හිතන්නේ ඒක මේ අවස්ථාවේ හැටියට අපි දිනයක් දාන්න ඕනයි කියලා ඒ තියෙන බැලට් පේපර් එක අපිට අත්ත වශයෙන් අංක ටික නිකුත් කරාට පස්සේ ඒ ඡන්ද ව්‍යාපාරي කරගෙන යන්න පුළුවන් විසවෙන්ද කරන්න බැරි නම් විසවෙන්ද කරන්න බැරි නම් ඊට පස්සේ තව දිනයක් නියම කිරීමේ එතුමාගේ වගකීම. ඒතර ඒක අපි දැන් හොඳටම පැහැදිලි කරගත්ත දෙයක් තමයි මැතිවරණ කොමසාරිස්ගේ වගකීම තමයි. දැන් ජනාධිපතිතුමා එතුමාට බාර දීලා තියෙනවා කාර්යභාරයක්. මම විසිරුවා හැරලා තියෙන පාර්ලිමේන්තුවේ එම නිසා පාර්ලිමේන්තුවේ අලි කැඳවන්න ඔබ නිදහස් හා සාධාරණ වූ මැතිවරණයක් කළ යුතුයි. ඒ කිරීමේ දිනය ඔබට නිර්ණය කරන්න පුළුවන්. දැන් හුල් මාත්මයාගේ ලියුම ගැන කතා කරපු නිසා මම කියන්නේ දැන් එතුමා හිතුවේ යම් කිසි බලපෑමක් තියෙනවා කියලා මේක ජූනි 2 වෙනිදාට ඉස්සෙල්ලා ඉවර කළා 27 28 වගේ කරන්න එතුමා කතා කරේ ඒ බලපෑම වැරදි කියන එක. ඒක ඒක මගේ හිතේ ඒ අවස්ථාවේදී පිළි අරගෙන තියෙන මේ සාකච්ඡාවේ මැතිවරණ කොමසාරිස් කිව්වට මාත්මයාගේ ලියුම එතනට සාකච්ඡා කරේ නැහැ කියලා එතුමාගේ මතය එතනට එන්න ඇති. ඒතකොට එතෙන්දී දැන් ඊය අපි දුටුවේ විශේෂඥයන්ගේ සාකච්ඡාවක් මැතිවරණ කොමසාරිස් එක්ක. ඒ වුන් කියනවා නම් මෙතෙන්දී එතකොට හුල් මාත්මයාත් කැමති වෙලා තියෙනවා ඒකට. හරි 20 වෙනිදාට අපි ටාගට් කරමු. එතකොට දැන් අපි දන්නවා ලංකාවේ මේ තියෙන බල ප්‍රදේශ වලින් හරි මගේ 13ට බලපාලක් වෙනවා. හරි ඉතිරි 12 මගේ හිතේ නිදහස්. ඒ කියන්නේ කොරෝනා ෆ්‍රී. හරි? කොරෝනා නිදහස් වෙලා තියෙනවා. ඒතර අපි හරි සැලසුමක් ඇතුව අපේ මේ ඒ කියන්නේ මේ දේශ සීමාවන් වසල දාලා බෝඩර්ස් ටික කන්ට්‍රෝල් කරලා හරියට මේක ගෙනිච්චොත් ආරක්ෂක හමුදාව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේක මැඩපවත්වන්න පුළුවන් දෙයක් කියලා මම විශ්වාස කරනවා. මොකද අපි දැන් ඉස්සෙල්ලා කවුරක්වත් එන්නේත් නැහැ මේ ඇතුළට. හරි? මේක ඇතුලේ අපිට මේ අපි දූපතක් දැන් එංගලන්තෙට ඇමරිකාවට ඇමරිකාවට තියෙන ප්‍රශ්නේ අපිට නෑ යුරෝපෙට තියෙන ප්‍රශ්නේ අපිට අපේ මායිම් වහන්න අපිට පුළුවන් බහලා ඒක හරි විදියට කරන්න පුළුවන් ඉතින් ඉලක්කගත කරන එකේ මම කිසිම වරදක් දකින්නේ නෑ දැන් අපි එක දෙයක් අපි දැනගත්ත මෙතෙන්දී ජනාධිපතිතුමා දැන් බොහොම පැහැදිලිව වගකීම් බාර දීලා තියෙනවා මැතිවරණ කොමසාරිස්ට ඔබ හිතන දිනක නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන් කියලා හිතන දිනක මේ අවස්ථාවේදී හිතන්න එපා අනිත් ප්‍රතිපාදන ගැන පාර්ලිමේන්තුව මාස 3කින් රැස් වෙන්න ඕනද 5කින් රැස් වෙනවද 6කින් රැස් වෙනවද ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අද අපි ව්‍යසනයකට මුහුණ දීලා තියෙන්නේ ලෝකේ වසංගතයක් යන වෙලාවක අපිට පුළුවන් නම් මේක පාලනය කරලා එක ජීවිතයක්වත් අනුතුරේ දාන්න නැතුව මැතිවරණයක් පවත්වන්න ඒක ජයග්‍රහණය ඉතින් මම හිතන්නේ මේ අභියෝගේ අපි ජනතාව වශයෙන් අපි කියන්න ඕනේ ජනතාවට ඇසිරෙන විදිය සමාජ පරතරය කොහොමද තියාගන්නේ මේ බස් වල යද්දී අපි දැක්කා අර මාධ්‍ය නාලිකාවක බස් එකේ ඇරෙන්න අනිත් ඒවායි ඔක්කොම මිනිස්සු රොත්ත පිටින් ගියේ. ඒක නිසා මේ සංදර්ශන අවශ්‍ය නැහැ මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැහැ මේක ඇත්ත වශයෙන්ම භයානක සතුරෙක් භයානක වෛරසයක්. මේක අපිට පුළුවන් පාලනය කරන්න මොකද අපි රූපතක් නිසා මේ කාටක්වත් අපි ඇතුළට එන්න දෙන්නෙත් නැත්තම් ඒතර අපෙත් තියෙනවා නම් හඳුනාගත්ත ප්‍රදේශ සාමාන්‍ය නිදහස් වෙලා මේ වෛරසයෙන් ඒතර ඒ ප්‍රදේශ වල අපි කවුරක්වත් යන්න දෙන්නේ නැත්තම් දැන් මේ කරන ක්‍රමය හරි දැන් කොළඹට දීර්ඝ කරපු එක ඇත්තම වැදගත්. ඒක නිසා මම හිතන්නේ අපි රියැක්ටිව් වගේම අපි ප්‍රොඇක්ටිව් වැඩ කරනවා. ඒ කියන්නේ අපි ඉස්සරහා හිටලා වැඩ කරනවා. ඒක නිසා අපේ වැඩපිළිවෙල ගැන අපි අත්‍යවශ්‍ය ප්‍රශංසා කරන්න ඕනේ. ඒක නිසා අපි මේ අවස්ථාවේදී අපි දෙමු විශේෂඥයන්ට පරිපාලන නිලධාරීන්ට දැන් අද කතා වුණා මේවා මැතිවරණ ක්‍රමවලට පාවිච්චි කරන්න එපා. ඒ පාවිච්චි නොවිය යුතු විදිය. ඒ කියන්නේ මොකද මේ මහජන මුදල් බෙදා හරින්නේ තමන්ගේ පෞද්ගලිකව කරන දේවල් කරන්න ඒ වුණත් මැතිවරණයට පාවිච්චි කරන එක ඒක පිළිකුලව හෙලා දකින්න ඕනේ. මොකද මිනිස්සුන්ගේ දුකක් වෙලාවේදී මනුස්සකමට උදව් කරන මිස තමන්ට ප්‍රතිලාභයක් බලාගෙන කරන්න නරකයි. අපි දන්නවා බෞද්ධ හැටියට ඒක නොකළ යුතු දෙයක්. අපි නිර්ආමිස ප්‍රීතියක් ලබනවා මිසක් ඕවයින් ඒ කියන්නේ අපි වෙන දෙයක් බලාපොරොත්තු වෙන නරකයි භෞතික යම්කිසි ප්‍රතිලාභයක්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ යන ක්‍රමය හරි. ඒ නිසා අපි මේකට සහයෝගයක් දෙමු. හරි මේ විදියට වැඩ කරන්නයි කියලා දැන් 27 වෙනිදා කොළඹ නිදාස් කරනවා නම් යම්කිසි ප්‍රදේශයේ ඒත් පාලනයකට නැතුවේ. ඒ කොරෝනා හඳුනාගත්ත ප්‍රදේශ පාලනයක් නැති අපිට ඒ වගේ මේක මං හිතන්නේ ජය ගන්න පුළුවන් පළමුව රට වෙන්න පුළුවන් ලංකාව. අපි එතනට යන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් අපිට 20 වෙනිදාට පුළුවන් නම් කියන්න අපි දැන් කොරෝනා ෆ්‍රී කියලා. හරි අපි ඒක ඉලක්ක කරගමු. ඔබතුමා කියන හැමදේම ඇත්ත. මං තේරෙනවා මේක ව්‍යසනයක් අපි දන්නේ කොහෙන් ආයි මතුවේද කියලා. මේක දෙවනි සැරේට හැදෙන ප්‍රවණතාව තියෙනවා අපි දන්නවා. ඒ කියන්නේ මේ ඔක්කොම තියෙන මේ අභියෝග ඔක්කොම පිළිගමු. හරි අපි ඉලක්කගත කරපු දෙයකට යන එක මං හිතන්නේ සුභවාදී කියන එක. ඔබ බැලුවොත් එම වර්ල්ඩ් මීඩියා නිත ඔක්කොම BBC වොයිස් ඔෆ් ඇමරිකා දැක්කම පැහැදිලිව පේනවා මේ දේ. මේ කොරෝනා අර හෙම්බිරිස්සාව හැදෙනවා වගේ ඉන්ෆ්ලුවෙන්සා වගේ ඒකෙත් තියෙන ගොඩාක් ස්ට්‍රේන්.
ප්‍රභේද තියෙනවා. ඔව්. දැන් ලංකාවේ වර්ග කීපයක් අඳුරගන්න. ඔව්. දැන් අපි හිතනවා නම් අනිත් රටවල ඇමරිකාවේ තොග ගණන් මැරෙනවා, එංගලන්තේ මෙහෙම මැරෙනවා, ෆ්‍රාන්සිස් ජර්මනි. හැබැයි ඒ හැදිච්ච කොරෝනා මේ කොරෝනා අතර ලොකු වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. නැත්තම් ඒගොල්ලන්ට මේ අවස්ථාවේදී මේකත් රටේ ජනතාවට දැනුම් දෙන්න ඕනේ. දැනගන්න ඕනේ ජනතාව. මොකද ඒගොල්ලන්ට ඔක්කොම වෙන්ටිලේටර්ස් තියෙනවා. මේ ඔක්කොමත් තියෙනවා. ඔක්කොම තියෙන තැන මෙච්චර විශාල වශයෙන් මැරෙන්නේ. ඉතින් මෙතන ලංකාවේ ඒ කොරෝනාව හැදුනා කියලා හිතනවා නම් ඒකත් නෑ. හරි. දැන් ඒක ඒකම මම කිව්වා ඒකම මම කිව්වා අපි ඉලක්කගතව අපි යනවා නම් මේ මේ ප්‍රශ්නේ විසඳන්න. මේ උවදුරෙන් අපිට බේරෙන්න පුළුවන්. ඇත්තටම අපි ඉලක්කගතව යනවා නම් දැන් මෙහෙම නිශ්චිතව තියෙනවා සැලැස්මක්. මොකද අපේ තියෙනවා කොරෝනා නැති කොරෝනා වලින් නිදහස් වෙච්ච ප්‍රදේශ ගොඩක් තියෙනවා ලංකාවේ. ඒ ප්‍රදේශ අපි ආරක්ෂා කරගෙන කොරෝනා හැදලා තියෙන ප්‍රදේශවල අපි මේකට යම් කිසි පිළියමක් යොදලා එහෙම කරොත් මං හිතන්නේ මේක ඉස්සරහට ගෙන යන්න පුළුවන්. මොකද අපි දන්නේ එකක් තමයි මේක මර්ධනය කළ යුතුයි. හරි. මේ මර්ධනය කළ යුතුයි. දැන් ඒක නිසා මේ මර්ධනය කිරීම තුලින් අපිට ප්‍රජාතන්ත්‍රවාදී ආපව ස්ථාපිත කරන්න පුළුවන් නම් දැන් ප්‍රජාතන්ත්‍රවාදී නැතුව නෙමෙයි අපිට කැබිනට්ුවක් ඉන්නවා, ජනාධිපතියෙක් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත්ත. ඉතින් ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ තියෙනවා. මේ පාර්ලිමේන්තු ගුණයි 225 දෙනා එනවා නම් ඉදිරියට එන්න ඕනේ, වැඩක් කරන්න පුළුවන්. මේ වගේම කාර්යශීලීව පෙන්නන රටේ ව්‍යසනයක් නෙමෙයි රටේ ආර්ථික ලොකු අපි ඒක දැන් වෙනම කතා කරන්න ඕනේ විනිවිද විසඳුමක් හැටියට ආර්ථිකය කොහොමද නගා සිටවන්නේ කියලා. ඔව් ඇත්ත. ඒකේ ප්‍රශ්නෙට අපි මේ සමගාමීව අපි මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අපි මේ යන ගමන යන්. දැන් මේ ගමනේදී අපි මැතිවරණ කොමසාරිස්ට සහයෝගය දෙමු. පරිපාලන නිලධාරීන්ට සහයෝගය දෙමු. මේක කරන්න පුළුවන් නම් අපිට 20 වෙනිදා කරන්න ජූනි මාසේ හරි අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. අපි ඒක ඉලක්කගත කරගෙන යමු. මම හිතන්නේ මේ අද මේ පොලි වැඩසටහනේ මහජනතාවගේ තිබිච්ච ප්‍රශ්න ටිකට පිළිතුරු මෙතනද ලැබුණා. මහජනතාව අපේක්ෂා කරන මේක හරිද වැරදිද, මේ විදිහට ඡන්දය පවත්වන එක නීති අනුකූලද නැද්ද, ඡන්දයක් යන්න පුළුවන්ද අපිට, ඒක දෙන්න පුළුවන්. අපි ඉතාම කිසිසේත්ම පක්ෂග්‍රාහීව නැතුව මැද ඉඳලා මේක අපි විශ්ලේෂණය කළේ මේ ප්‍රශ්නේ. ඔබට බොහොම ස්තුතියි. අද අපි මේ වැඩසටහන අවසන් කරනවා. මම නැවත කියනවා අද ඔබ සමග මේ වැඩසටහනට එකතු වූයේ ආචාර්ය අනිල් බැද්දවිතාන මහත්මයා. ඔබට නැවත බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.